මං අත කියලා දෙන්නන්නේ සබ්ස්ක්‍රයිබ් ඇනිමේෂන් බටන් එකක් කොහොමද කැන්ටේ ෂේවලින් වීඩියෝ එක රැක් කරගන්න කියන එක. ඒකට මුලින්ම ඉම්පෝර්ට් මීඩියා වලට ගිහිල්ලා අපිට ඕන වීඩියෝ එක ඕපන් කරගන්න. ඊට පස්සේ මම මේක ටයිම් ලයින් එකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම හදාගත්ත සබ්ස්ක්‍රයිබ් බටන් එකේ ඇනිමේෂන් ෆයිල් එක ඒක මම ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේක නෝමල් ඉන්ට්‍රෝ එක තමයි දැන් මේ මගේ ඉන්ට්‍රෝ එක. ඒක මම නෝමල් විදිහට ප්ලේ කරලතනොත් මෙන්න මේ විදිහට ෆීල් වෙනවා. දැන් මම කරන්නේ මගේ මෙන්න මේ තැන එනකොට මගේ සබ්ස්ක්‍රයිබ් ඇනිමේෂන් එක ඒත් එක්කම රන් වෙන්න. දැන් මම මේ විදිහට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා මේ ටයිම් ලයින් එකට ගත්තාම මෙහෙම කළු පාටින් ඉන්නකොට මම කළු පසුබිම තමයි මගේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් එකකින් හදලා තියෙන්නේ. එතකොට මේ කළු පාට අයින් කරගන්න අපි යූස් කරනවා ඒ මෝ එකේ විෂුවල් ඉෆෙක්ට්ස් කියන එකේ රිමූව් කලර් කියන ඉෆෙක්ට් එක ට්‍රැක් කරලා අපේ මේක ට්‍රැක් කරලා දාන්න ඕන අපි හදපු ඇනිමේෂන් තියෙන වීඩියෝ එකට. ඒ කියන්නේ සබ්ස්ක්‍රයිබ් ඇනිමේෂන් තියෙන වීඩියෝ එක. ඊට පස්සේ ඒක එතන ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරපුවාම මෙතන ප්‍රොපර්ටිස් වල එනවා රිමූව් කලර් කියලා. රිමූව් කලර් මෙතන රිමූව් කලර් කියන එකේ සෙටිංස් ටික තමයි මෙතන ඩිස්ප්ලේ ප්‍රොපර්ටිස් ටික. ඒකේ කලර්ස් වලට ගිහිල්ලා මේ සිලෙක්ට් කලර් ෆ්‍රොම් ඉමේජ් ක්ලික් කරලා මේ කළු පසුබිම සිලෙක්ට් කරන්න. මේ වෙලාවේ කිසිම දෙයක් පේන්නේ නැතුව උනාට ඒ කළු පාට බෑග්‍රවුන්ඩ් එක එයාට අයින් කරන්න කියන එක තමයි අපි දැන් කිව්වේ. ඒ වුණාට අපේ ඇනිමේෂන් එක අපේ ලෝගෝ එක ඒසි කොහොම තියෙන්නේ සුදු පාට පසුබිම. සුදු පාට පසුබිම අයින් වෙන්නේ නැහැ මේ ඇප්ලයි කරලා බලුවොත්. මේක අපිට ෂෙයාර් කියලා එක්ස්පෝර්ට් නෝමල් විදියට දැන් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මේක එක්ස්පෝර්ට් කරගන්නවා. ෆිනිෂල ඉවරයි. ෆිල්ම් එක ප්‍රීවියු කරලා බැලුවොත් ඩොකියුමන්ට්ස් වල කැන්ටේෂියා ඩබල් ක්ලික් කරලා පවම පරවයින ඇති වීඩියෝ එක මේ විදිහට සබ්ස්ක්‍රයිබ් බටන් ඇනිමේෂන් එක ඩිස්ප්ලේ වෙනවා.